ඔබ ඇතැම් විට සිතනවා ඇති වහල් සේවය වහල් වෙළඳාම අතීතයේ තිබුණ දේවල් කියලා. නමුත් ඔබ දන්නවද ලෝක ඉතිහාසයේ වැඩිම වහලුන් සංඛ්‍යාවක් සිටින්නේ මේ අද කියලා. ඔව් මේ මොහොතේ පවා ගැහණු පිරිමි කුඩා දරුවන් මිලියන 40කටත් වැඩිය වහල් සේවයේ නියුක්තයි. බහුබූත ආර්ථික සංවර්ධන ඉලක්ක පසුපස ගිහිල්ලා වරද්දගත් ලෝකයේ සුවපත් කරන සමාජ ව්‍යවසායකයන්ගේ ජයබිමට අද එන දක්ෂයන් අපි හඳුනා ගන්නවා. ඒ අතරින් අද ඇත් පවුරේ පළමු සමාජ ව්‍යවසායකයා ප්‍රභාත් අමරසේකර වරකාපොළ. ඇත්පවුරෙන් අවසරයි. මම ප්‍රභාත් අමරසේකර වරකාපොළ ප්‍රදේශයේ සිට 2014 සැප්තැම්බර් මාසයේ 5 වෙනිදා හිතර නැගුණු සංකල්පයක් මත සමාජීය ප්‍රශ්නයක් විසඳීමට පොලිතින් භාවිතයෙන් වළකිමු පරිසරයේ සුරකිමු කියන තේමාව යටතේ මා සෙව්වා පොලිතින් ගමන්මළු වෙනුවට ආදේශ කිරීමට සුදුසුම ගමන්මළු වර්ගයේ කුමක්ද කියා. පළමුව ඉන්ටර්නෙට් එක හරහා අන්තර්ජාලය හරහා ගවේෂණය කරගෙන යනකොට වෙළඳපොලේ තියෙන ලාභදායම රෙදි වර්ගය වන නණ්ඩුන් රෙදි වර්ගය මම මේ සඳහා උපයෝගී කරගත්තා. නමුත් මහත්මයන් ලොකු ගැටලුවක් තියෙනවා. දැනට මම වැක්බුක් නිෂ්පාදනයේ 15,000ක් පමණ මාසෙකට එළියට යවනවා. නමුත් මගේ ඇනවුම් මාසෙකට 50,000කට පයින්ද 50,000කට අධික ප්‍රමාණයක් මට ඇනවුම් වෙනවා. අපිට මේ සියලුම දේවල් විසඳ ගැනීම සඳහා ලක්ෂ 25ක මුදලක් මේ වෙනට අවශ්‍ය වෙලා තියෙනවා. මම කැමති ලක්ෂ 25න් 20%ක් ඔබතුමාලට ආයෝජනය කරන්න. දැනට කිව්වා 15,000ක් විතර බෑග් නිෂ්පාදනය කරනවා 50,000ක පිළ ඉල්ලුමක් තියෙනවා. ඉල්ලුමක් තියෙනවා සර්. තුන් දැනට අපිට කියන්න ඔබ ඔබ කරන මේ 15,000ේ නිෂ්පාදනයෙන් කොච්චර ලාභ ආදායමක් සහ ලාභයක් ලැබෙනවද? අපි සර් ලක්ෂ 8ක බෑග් ලක්ෂ 8ක මුදලක් මාසෙකට අපි නිෂ්පාදනය සඳහා පිරිවැටුම. පිරිවැටුම. ඒකේ සුද්ධ ලාභය මේකේ සුද්ධ ලාභය ලක්ෂ 2ක් දැන් මේක තනි අයිතිය තියෙන ඔබතුමාට. ඔව්. කීදෙනෙක් වැඩ කරනවද? සර් අපි ෆැක්ටරියක් නැහැ. ඒගොල්ලන්ගේ නිවාසවල තමයි මේගොල්ලෝ වික් කරන්නේ. මම ඒගොල්ලන්ට ට්‍රාන්ස්පෝර්ට් එක දෙනවා. එතකොට ඒගොල්ලෝ මැෂින්ස් ඒගොල්ලන්ගේ මැෂින් ඒගොල්ලෝ පහසු දෙයි මේ පදනම් මත මැෂින් ලබා ගන්න තියෙනවා. ආ ඒගොල්ලෝ ලබාගෙන ඊට පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ නිෂ්පාදනය ඔබ මිලදී ගන්නවා. මම මිලදී ගැනීම නෙමෙයි සර්. මම තමයි රෙදි නූල් සියලුම දේ ලබා දෙනවා. මයිරල් මේ මැහුම් කුලියක් විතරක් ලබා දෙනවා. එතකොට දැන් ඔබ මේ දක්වා ව්‍යාපාරයට යොදලා තියෙන මුදල ඔබේ ප්‍රාග්ධනය හැටියට කොච්චර විතර තියදලා තියෙනවද? සර් මගේ ප්‍රාග්ධනය මම මුලින්ම ප්‍රාග්ධනයක් මගේ අතේ තිබුණේ නැහැ. ඇත්ත කතාව කියන්නේ මම මං HNB සාකාවේ කල්මනාකරුතුමා සමග වැඩ කපලා කතා කරලා මම මුලින්ම ලක්ෂ 10ක ණය මුදලක් ලබාගෙන තමයි මේ වැඩේ පටන් ගත්තේ. ලක්ෂ 10ක දැනට ණය මුදලක් ලබාගෙන ඒ තුන ලබාගෙන දැන්ට ගෙවාගෙන යනවා. ඔව්. මේක ඩිස්ට්‍රිබියුට් කරන්නේ අයිලන්ඩ් වයිඩ්ද නැත්නම් කුරුණෑගල ඒ වයඹ පත්‍රිතයිද? දැන්ට සර් මම හම්බුණා. හම්බුණා. කියන්නේ සියලුම ප්‍රදේශවල දැන්ට අපි අලෙවි කරනවා. ඔබ පඩි ගෙවනවා කියලා කිව්වනේ සේවකයන්ට. ඒ අයට ගෙවන්නේ කරන කොටස් කෑලි කෑලි අපි කෑලි කියලා සඳහන් කළොත් කෑලි ගන්නට අනුව කෑල්ලකට ගන්න. හරි. එතකොට ඒකට කීයක් ගෙවනවද? සර් මේ පොඩි බෑගේ රුපියල් 5ක් ගෙවනවා මම. රුපියල් 5ක් ගෙවනවා. ඔව් ලොකු බෑගේ රුපියල් 10ක්. ඔබ විකුණන්නේ? ලොකු බෑගේ රුපියල් 80කට විකුණනවා. ඩිසයින් කරලා රුපියල් 100යි. රුපියල් 80යි සාමාන්‍ය බෑගයක්. මේ වගේ ඩිසයින් බෑග් එකක් රුපියල් 65යි. සූටින් බෑග් රුපියල් මම දැකපු දෙයක් තමයි ඔබ ඕඩර්ස් වලට විතරයි වැඩ කරන්නේ. එහෙමද? නෑ සර්. මම පාරිභෝගිකය සොයා ගිහිල්ලා මං ඒක සාකච්ඡා කරලා ඔයාලට මේ මෙතන ගෙනත් තියෙන සියලුම බෑග්ස් බ්‍රෑන්ඩඩ් ඒවා එක එක ආයතනව නමින් හදපුවා. ඔව් සර්. මම එකක්වත් ඔතන දැක්කේ නැහැ. බ්‍රෑන්ඩ් එකක් නැති. මමගේ මම තීරුම් ගත්ත මම හිතුවා ඔයා ඕපන් මාකට් එකට දාන්නේ නැහැ කියලා. දානවා නේද? ඕපන් මාකට් එකේ සර් දැන්ට වෙළඳපොලේ අපි පොළවල් කියලා කිව්වොත් ෆෙයාස් ගොඩකට කාන්තාව යොමු කරලා රුපියල් 50 රුපියල් 80 වගේ ප්‍රමාණවලට දැන් අලවි කරනවා. නමක් නොදා මේක හදන්න අවශ්‍ය දේවල් වලින් ඩිරෙක්ට් ඉම්පෝටර්ස් ලගේ මොනවද ගන්නෙ? තොග වශයෙන් සර් ඩිරෙක්ට් ඉම්පෝට් ලා ගන්න අපි. හරි. තොග වශයෙන් ගිහලා කොළඹ ප්‍රදේශයෙන් ලබාගෙන එනවා රෙදි රෝල් නූල් අයිතම් මේ වගේ දේ. හරි. එහෙම කරලා මේ මේ දැන් මේ සුදු බෑග් එකක් ගත්තොත් මේක සිංගල් කලර් බෑග් එකක්. මේකේ ගාණ කීයද වෙන්නේ? ඔක්කොම රුපියල් 70යි. පළ 40යි.
සම්මන්නේ දැන් මේ ප්‍රොඩක්ට් එකම මාකට් එකේ තියෙනවනේ තව තව කට්ටිය හදනවනේ. මේ ප්‍රයිස් එකත් එක්ක බැලුවොත් ඔයාගේ ප්‍රයිස් එක ගොඩක් කම්පිටිටිව්ද? අපේ බෑග් එකේ ඉහළ මට්ටමක තියෙන අපි හත වෙළඳ පොලේ රුපියල් 30ට විකුණන බෑග් එකක් අපි 40ට දානවා. ඒක හේතු කාරණා දෙකක් තියෙනවා. අන්න ඒකයි වෙළඳ පොලේ රුපියල් 30ට විකුණන බෑග් එක. වෙළඳ පොලේ තියෙන බෑග් එක ශක්තිමත් භාවයෙන් හීනයි. මේක මං කිලෝ 20ක් දැන් දාලා පෙන්නනවා. වෙළඳ පොලේ බෑග් එක සර් කිලෝ දෙකක්වත් දාන්න බෑ. මෙහෙම අලලා මෙහෙම ඇද්ද ගමන් බෑග් එක ඉරිලා යනවා. ඒකයි තියෙන විශේෂත්වය. බෑග් එක හොද හොද පාවිච්චි කරන්න පුළුවන් වැඩ. අර ප්‍රියා සංකල්පය මත තමයි අපි වැඩ කරන්නේ. බෑග්ග්‍රවුන්ඩ් එක කියන්න පුළුවන් ද කොයි වගේ කෙනෙක්ද කොහොමද මෙතනට ආවේ කියලා? මම සර් උරුතියෙන් 2008 රජයේ ගුණපත් වීම ලැබෙන ගුරුවරේ. ඒ කියන්නේ තව තව දේවල් වලට යොමු වෙනවද නැත්නම් මේක ෆුල් ටයිම් ජොබ් එකද? මේක ෆුල් ටයිම් සර්. ෆුල් ටයිම්. ඊට අමතරව සැටර්ඩේ ඇන්ඩ් සන්ඩේ දැන් ගෙදර ක්ලාස් කරනවා. මොකද මේ වැඩේත් කරන්න ඕන නිසා. හොඳමමර එකපාරක් කියන්නේ ওই බෑග් එක හදලා තියෙන මැටීරියල් එක නම් මොකද්ද කියලා? මේක කැම්බීරිය රෙද්දෙන් කැම්බීරිය ඇටවලින් ස්පාන්දෙන් නන්නූන් රෙද්ද. නන්නූල් නොවියන් ලද්ද රෙද්ද. ඔකට කියන්නේ non woven fabric. Non woven fabric. Non woven fabric කියලා කියන්නේ නොවියා ඇති වියල නැහැ කියන එක. වියල නැති කිසිම. මම ඔබතුමාට යෝජනා කරනවා. ඔබතුමා දන්නේ නැහැ කියලා. මේ non woven fabric වල තියෙන synthetic මේක biodegradable නෙමෙයි කියලා. ඔබතුමා දැන් අවුරුදු 30 මේක කරනවානේ. අවු බයෝඩිග්‍රේඩබල් නම් මේ බෑග් එක ඔය කොහේ හරි තැනක වලලා තිබ්බනම් අද වෙනකොටවත් දිරන්න නැති වුණත් වේක් කරි ගහලා තියන්න ඕනනේ. ඒක වෙන්නේ නැහැ. මේකේ තියෙන විශාල ප්‍රයෝජනයක් මම දකිනවා. මොකද මේ බෑග් එක කීප වතාවක් පාවිච්චි කරනවා. Reuse. ඒ කියන්නේ ඒකේ ලයිෆ් ස්ටයිල් ලයිෆ් ටයිම් එක ඔය එක්ස්ටෙන්ඩ් කරගන්නවා. එතනින් තියෙනවා සමාජයට ප්‍රයෝජනයක්. ඒ හැරෙන්න මේ බෑග් එක බයෝඩිග්‍රේඩබල් නෙමෙයි. මම දකින්නේ නෑ යන සමාජ විවසායකයා මා දකින්නට සතුටු මා දකින්න මා ප්‍රාර්ථනා කර සමාජ විවසායකයා මා ඔබතුල දකින්නේ නෑ ඒ නිසා මම ඔබට ආයෝජනය කරන්නේ නැහැ පුල් මහත්යත් දකිනවා අපගේ ඉදිරිපත් කිරීම ඔබට ලක්ෂ 5ක මුදලක් දෙනවා ආයෝජනය හැටියට පියවරෙන් පියවරට යන්න ඒ ලක්ෂ 5ක ආයෝජන නිසා අපිට 120ක කොටස් සභේ සමාගමෙන් අවශ්‍යයි. සමහරට පුළුවන් නම් ලක්ෂ 5ක් නෙමෙයි ලක්ෂ 10ක් දෙන්න පුළුවන් නම්. ඔව් මේ අවස්ථාවේදී අපේ ප්‍රකාශයේ අපි මූලික පියවරක් හැටියට මූලික පියවරක් හැටියට තමයි ලක්ෂ 5ක් ඉදිරිපත් කරන්නේ. එතනදී අපි පියවරෙන් පියවර ඉදිරිය යෑමට අපිට අවස්ථාවක් තියෙනවා. හරිද? ප්‍රබත් මං ඔයාලට මට 1 million offer කරන්න. ඒ කියන්නේ 10 lakhs for 35% of the company. මම ඔබගේ ඉල්ලන්න කැමති ඔබට හැකිනම් ඒ බැයිද 125 දක්වා අඩු කරන්න කියලා. පළමු වසර තුරව. අපි සාමාන්‍යයෙන් මේ වගේ බෑග් 40,000ක් ගන්නවා මාසෙකට. කප්රුක කියන මගේ ආයතන. ඉතින් අපි ඒක පිටින් ගන්න යද. දැන් ඔයා මාසෙකට ප්‍රොඩියුස් කරන්නේ 15,000යි. අද 15,000 ප්‍රොඩියුස් කළ ලක්ෂ 2ක් ලාභ ලැබෙනවා නම් 40,000ක් මට ගන්න පුළුවන් නම් එතනින්ම ඔයාගේ බිස්නස් එක 4 ගුණයකින් වැඩි වෙලා ඉතින් එතනදී ලොකු කනෙක්ෂන් එකක් මම දකිනවා. ඉතින් එතනදී දෙන සේල් එකයි ඔක්කොම ගත්තයින් පස්සේ 35%ක් කියන වැලියු එක තමයි මගේ ඔළුවේ තියෙන්නේ. මම ඒකට පල්ලෙහාට යන්න කැමති නැහැ. මගේ වැඩි මේ මහත්තර දෙන්න සමග සම්බන්ධයි. අපි එන 120ක් ලක්ෂ 5කට අතිශය උද්‍යෝගිමත් ඉදිරිපත් කිරීමක්. ඒ විතරක් නෙමෙයි ටිකක් උණුසුම් සාකච්ඡාවක් අද ඇත් පවුරේ සිද්ධ වුණා. ඔබ ආයෝජනයක් ලබා ගත්තා සර්. මොකද හිතන්නේ? ගොඩාක්ම සතුටුයි සර්. ඇත් පවුර කියන්නේ
සමාජ ව්‍යවසායකයන්ගේ තෝතැන්න. අපි ඔබට ජය පතනවා.